ඔබ සොයසා හිටියේ ඉහළ වැටුපක් සහිත විදෙස් රැකියාවක් නම් ඔන්නේ අවස්ථාව දැන් වට උදා වෙලා. කොරියාවේදී රැකියාවක් කළා ලබන්න පුළුවන් ඉහළම වැටුප ලබන්න පුළුවන් රැකියා ශිෂ්‍යය මේ වන විට ලංකාවේ ඔබට උදා වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මාසකට රුපියල් ලක්ෂ 8 ඉක්ම වූ වැටුපක් ලබන්න පුළුවන් රැකියාවක්. 2005 ඉඳන් අපිට තිබුණු රැකියා කෝටාවේ අපිට මේ තරම් වැටුපක් තිබුණා ලක්ෂ 3 4 5 තමයි උපරිම තිබුණේ. හැබැයි ඔයාට මේ වෙලාවේ අවස්ථාව ලැබිලා තිබෙනවා ලක්ෂ 8 එහෙම නැත්නම් ලක්ෂ 8 ඉක්ම වූ වැටුපකට කොරියාවට යන්න. මේ සුවිශේෂීත්වය තමයි භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී නොසිට ඔබට කොරියාවට යන්න හැකියාව තිබුණා. ඉතින් මේ පිළිබඳ තොරතුරු අපි දැන් මේ ඔයත් එක්ක කතා කරන්න හදන්නේ. එනිසා අපි ආරාධනා කරනවා අපේ නාලිකාව තවම subscribe කරලා නැත්නම් එකතු වෙන්න මේ වගේ තොරතුරු රසක් ඉදිරියේදීත් අපි ඔබ වෙත ගෙනෙනවා. කොරියාව රැකියාව විතරක් නෙවෙයි විදේශ රැකියාව වෙළඳ පොළ ලංකාවට විවෘත වෙන්නේ කොහොමද කියන කාරණා බොහෝමයක් අපිට ඔබත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට තමයි කොරියානු රටට ශ්‍රමිකයන් විදියට ස්කිල් වර්කර්ස්ලා එහෙම නැත්නම් පුහුණු ශ්‍රමිකයන් වර්ගීකරණයක් යටතේ බඳවා ගන්න තීරණය කළේ. ඒ තමයි FCAW සුදුසුකම් සහිත වෑද්දුම් ශිල්පීන් කොරියාවේ නාවික ශිෂ්‍යය නැව් ඉදිකිරීම ශිෂ්‍යය රැකියා සඳහා වෑද්දුම් ශිල්පීන් විදියට එකතු කර ගැනීමේ අවස්ථාව ලංකාවට උදා වුණා. පසුගිය දවසේ ඒ විදියට තෝරාගත්ත ඒ ශිෂ්‍යය පුහුණු ශ්‍රමිකයින් 11 දෙනෙක් කොරියාව රැකියාව සඳහා මේ වරට පිටත් වෙලා ගොස් තිබෙනවා. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් මේ වෑද්දුම් ශිල්පය පිළිබඳ පුහුණු වෙමින් ඉන්නවා කොරියාවේ මේ ඉහළ වැටුපක් සහිතව රැකියාවේ නිරත වීම සඳහා. ඉතින් ඔබටත් මේ අවස්ථාව තිබෙනවා. ඒ නිසායි අපි මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න තීරණය කළේ. ඔබට කරන්න තියෙන හරි සරල දෙයක්. දැනටත් ඔබ වෑද්දුම් ශිල්පයේ පිළිබඳ යන නිපුණතාවයක් ප්‍රවීණතාවයක් තිබෙනවා නම් ඔබට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හරහා තොරතුරු ලබාගෙන ඍජුවම පුළුවන් වෑද්දුම් ශිල්පයේ ඔබේ නිපුණතාවය පෙන්වන්න අවශ්‍ය විභාගය සඳහා එහෙම නැත්නම් පුහුණු වැඩමුළුව සඳහා එකතු වෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම ලැබෙනවා ලංකාවේ පිළිගත් රජයට අනුබද්ධ සහ රජයේ වෘත්තීය පුහුණු ආයතන හරහා මේ වෑද්දුම් ශිල්පයේ පිළිබඳව කෙටි කාලීන පුහුණුවක් ලබාගෙන ඉන්න අතුරුව ඔබේ නිපුණතාවය ප්‍රදර්ශනය කරන්න විශේෂයෙන්ම කොරියානු නිරීක්ෂකයන් ඉදිරි ඔබේ නිපුණතාවය ප්‍රදර්ශනය කිරීමෙන් අතුරුව ඔබට මේ රැකියාවස්ථා උදා කරගන්න පුළුවන්. මේකේ සුවිශේෂී තත්ත්වය වෙන්නේ මේ රැකියාව සඳහා භාෂා ප්‍රවීණතාවය. එහෙම නැත්නම් කොරියන් එක්සෑම් එක පාස් වෙන්න අවශ්‍යම නැහැ. භාෂා නිපුණත්වයෙන් නැතුව ඔබට කොරියාවේ රැකියාවක් සඳහා ඉහළ වැටුපක් සහිත රැකියාව සඳහා යන්න අවස්ථාව තිබෙනවා. ඉතින් මේ පිළිබඳ තොරතුරු ඔබට ලබා ගන්න අවශ්‍ය නම් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලැවේ ගිණුම, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සමාජ මාධ්‍ය ගිණුම හරහා, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දුරකථන අංකවලට එමතුමක් ලබා දීමෙන් ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් පිහිටවලා තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාල වෙත ගියත් ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් තවදුරටත් බලන් ඉන්න කාරණයක් නැහැ. ඔබට පුළුවන් හැකි ඉක්මනින් උනන්දුනොත් කොරියාවේ මේ සුවිශේෂී ඉහළ වැටුප සඳහා යොමු වන්න. ඒ වගේම තවත් ශිෂ්‍යයක් විවෘත වීමට නියමිතව තිබෙනවා. ඒ තමයි ඔටෝමොබයිල් ඩිප්ලෝමා සහිත වසර 5ක් පළපුරුද්ද තියෙන අයට නාවික ශිෂ්‍යයෙ කොරියාවේ නාවික ශිෂ්‍යයෙ කපිතාන්වරුන් විදියට රැකියාවේ නිරත වීමේ හැකියාව ඉදිරියේ උදා වීමට බලාපොරොත්තුවක් තිබෙනවා ලංකා රජයේ සහ කොරියාව අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට. ඉතින් මේ පිළිබඳවත් ඉදිරි තොරතුරු අපි ඔබ වෙත ගෙනෙනවා. ඒ වගේම කෘෂිකාර්මික ශිෂ්‍යයෙ කොරියාවේ තොරතුරු රැකියා විවෘත වීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ කෘෂිකාර්මික ශිෂ්‍යයෙ කොරියානු රැකියා පිළිබඳවත් ඉදිරියේදී අපි බෝධනවත් කරන බලාපොරොත්තු වෙනවා. එහෙමනම් රැඳිලි ඉන්න විෂන්දි YouTube නාලිකාව සමග විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රජයේ අනුමත නිවැරදිව විදේශගත වීමට අවශ්‍ය තොරතුරු අපි නිරතුරුව ඔබ වෙත ගෙනෙනවා. ප්‍රවෘත්ති සහ තොරතුරු නිරතුරුව ඔබ වෙත ගෙනෙන විෂන්දි YouTube නාලිකාව subscribe කර අප සමග රැඳී සිටින්න.